පළමුවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වන්නේ 20 වන සියවසේ මුල් භාගයේදී වූ අතර ඒ වර්ෂ 1914 ජූලි මාස 28 වන දින සිට වර්ෂ 1918 නොවැම්බර් මාස 11 වන දින දක්වා පුරා වසර 4ක් පැවතුණා. මෙම සිව් අවුරුදු ගැටුමින් සොල්දාදුවන් මිලියන 9කට වැඩි ප්‍රමාණයකුත් සිවිල් වැසියන් මිලියන 12ක පමණ ප්‍රමාණයකුත් මිය ගිය අතර හමුදා භටයින් මිලියන 21කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබුවා. මීට වසර 100කටත් පෙර ආරම්භ වූ මෙම පළමුවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ වර්ෂ 1914 ජූනි මාස 28 වන දින ඔස්ට්‍රියාවේ ඔටුන් හිමි කුමාරයා වූ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා ඔහුගේ බිරිඳ බොස්නියාවේ යගනුවර වූ සරයෝ නගරයේ සංචාරය කරමින් සිටියේදී සර්බියානු ජාතික ගැබ්‍රිලෝ ප්‍රින්සිප් නම් වූ පුද්ගලයා විසින් ඝාතනය කරනු ලැබීමයි. කෙසේ වෙතත් ඉතිහාසයේ දෙස නැවත හැරී බලන විට පැහැදිලි වන කරුණක් වන්නේ පළමු ලෝක යුද්ධය සඳහා මුල් වූ ප්‍රධානතම රාජ්‍ය වන්නේ ජර්මනිය බවයි. මෙකල යුරෝපය තුළ සිටි ප්‍රධානම රාජ්‍යන් තුළ පිල්බෙදීමක් දක්නට ලැබුණා. ඒ මධ්‍ය බලවතුන් හා මිත්‍ර බලවතුන් ලෙසයි. මධ්‍ය බලවතුන් ලෙස ජර්මනිය, ඔස්ට්‍රෝ හංගේරියාව, බල්ගේරියාව හා තුර්කිය යන රටවල් එක්ව සිටි අතර මිත්‍ර බලවතුන් ලෙස බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, රුමේනියාව සහ ග්‍රීසිය යන රටවල් එක්ව සිටියා. මේ අනුව ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමරුගේ ඝාතනයට එරෙහිව වර්ෂ 1914 ජූලි මාස 28 වන දින ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. මේදී ජර්මනිය ඔස්ට්‍රියාවට මිතුරු රාජ්‍යයක් වූ නිසා ජර්මානු අධිරාජ්‍ය වූ දෙවෙනි විල්හෙම් විසින් ඔස්ට්‍රියානු රාජ්‍යයට සහාය දක්වනවා. මේ සමගම සර්බියාව විසින් රුසියාවෙන් ආධාර ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ ඔස්ට්‍රියාවට හිතවත් රාජ්‍යයක් ලෙස කටයුතු කළ ජර්මනිය සර්බියාවට සහාය නොදෙන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටියත් රුසියාව ඊට එකඟ නොවීම මත ජර්මනිය රුසියාවට එරෙහිව වර්ෂ 1914 අගෝස්තු මාස පළමු වන දින යුද ප්‍රකාශ කරනවා. අගෝස්තු මාස 2 වෙනි දින වන විට ප්‍රංශයද රුසියාවේ සහාය සඳහා ඉදිරිපත් වෙනවා. ප්‍රංශය හා ජර්මනිය අතර අතීතයේ සිටම පැවතිය වෛරයක්. මේ හේතුව මත ජර්මනිය නැගෙනහිර දෙසින් රුසියාව සමග සටන් කරන අතරතුරම ප්‍රංශය ආක්‍රමණය සඳහා ජර්මනිය විසින් නිෂ්ක්‍රියව සිටි රාජ්‍යයක් වූ බෙල්ජියම තුළට ඇතුළු වෙනවා. ඒ වර්ෂ 1914 අගෝස්තු මාස 4 වන දිනයි. ජර්මනිය ප්‍රංශය සමග යුද වදින විට ප්‍රංශයට මිත්‍ර පාක්ෂික රටක් වූ මහා බ්‍රිතාන්‍යද ප්‍රංශයට සහාය දක්වමින් මෙම ලෝක යුද්ධයට ඇතුළු වන්නේ ජර්මනියේ ක්‍රියාපිළිවෙල බ්‍රිතාන්‍ය ආරක්ෂාවටත් තර්ජනයක්ව පැවති නිසා. කෙසේ වෙතත් පළමුවන ලෝක මහා සංග්‍රාමයට බ්‍රිතාන්‍ය සහභාගිත්වය ලැබීමත් සමගම මෙම රටවල් යටතේ තිබූ යටත් විජිත රාජ්‍යන් වෙතටත් මෙම ලෝක මහා සංග්‍රාමයේ බලපෑම පැතිරියන. ජර්මනිය විසින් තම බල සේනාවන් බෙල්ජියම තුළට ඇතුළු කරවමින් බෙල්ජියම් සේනාවන් පසුබස්වමින් ගොස් ප්‍රංශය තුළට ඇතුළු වෙනවා. මෙහිදීත් බෙල්ජියානු ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හමුදාවන්ට පසුබැසීමට සිදුවෙනවා. පසුව ජර්මානු සේනාවන් පැරිස් නගරයට ආසන්නව සිටියත් නගරයට ඇතුළු නොවී ප්‍රංශ හමුදා වටකිරීම සඳහා කටයුතු කරනවා. කෙසේ වෙතත් රටට ඇතුළු වෙමින් තිබූ ජර්මන් හමුදාවේ ක්‍රියාකලාපය හඳුනාගත් ප්‍රංශ හමුදාවන් විසින් ජර්මන් හමුදාවන්ට එක්පසකින් සාර්ථකව ප්‍රහාර එල්ල කරමින් ඔවුන් නැවතත් අසේන් ගංගාවෙන් උතුරට පසුබැස්වීමට සලස්වනවා. පසුව ජර්මනිය විසින් උපාය මාර්ගික වැදගත්කමක් ඇති වරා යන්න වූ කැලේ, ඩන්කර්ක්, බොලෝනිය අල්ලා ගැනීමට මෙහෙයුම් අධ්‍යයත් කරනවා. කෙසේ වෙතත් ප්ලේන් ඔවීසර් නම් වූ ප්‍රදේශයේ පහත් භූමියක් වූ බැවින් එම භූමියට ජලය ඇතුළු වීමට සලසා ජර්මන් හමුදාවේ ඉදිරි ගමන නවතාලීමට බෙල්ජියන් හමුදාවට හැකි වෙනවා. පසුව දෙපාර්ශවයම විසින් තමන් අත්පත් කරගෙන සිටි සීමාවේ අගල් ඉදි කරමින් එම අගල්වල සිට තම යුද කටයුතු කිරීමට කටයුතු කරනවා. මෙම අගල් උතුරු බූදේ සිට ස්විට්සර්ලන්තය දක්වා කිලෝමීටර් 700ක් පමණ දුරකට විහිද තිබුණා. වර්ෂ 1914 නොවැම්බර් මාසයේදී ඔටමාන් රාජ්‍ය හෙවත් වර්තමාන තුර්කිය ජර්මනියට තම සහාය දක්වනවා. වර්ෂ 1915 දී ඉතාලිය විසින් මිත්‍රපාක්ෂික හමුදාවන් වලට තම සහාය ලබා දෙනවා. මේ අතරතුර ජර්මනිය විසින් සබ්මැරින් යොදා ගනිමින් බ්‍රිතාන්‍ය දේශීය ජල තීරය තුළ ඇති සියලුම නෞකාවන් හට ප්‍රහාර එල්ල කරමින් ක්‍රියා කරන්නට වුණා. එමෙන්ම ගුවන්යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීම සාර්ථකව යොදා ගනු ලැබුවේ පළමුවන ලෝක මහා යුද සමය තුළයි. ජර්මනිය විසින් ඇමරිකානු වෙළඳ නෞකා හා අනෙකුත් ඇමරිකානු නෞකාවන් ගිල්වා දැමීම හේතුවෙන් වර්ෂ 1917 අප්‍රේල් මාස 6 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරනවා. වර්ෂ 1917 ඔක්තෝබර් විප්ලවෙන් පසු රුසියාව ලෝක යුද්ධයෙන් ඉවත් වෙනවා. පසුව මිත්‍රපාක්ෂික රටවල් දිගින් දිගට මෙල්ල කළ ප්‍රහාර නිසා
එක් එක් රටවල් මෙම ලෝක මහා සංග්‍රාමයෙන් ඉවත් වීමට පටන් ගන්නවා. වර්ෂ 1918 සැප්තැම්බර් මාස 29 වන දින බල්ගේරියාවත්, ඔක්තෝබර් මාස 31 වන දින ඔටොමාන් රාජ්‍යයත්, නොවැම්බර් මාස 3 වන දින ඔස්ට්‍රෝ-හංගේරියන් රාජ්‍යයත් යුදයෙන් ඉවත් වෙනවා. තවදුරටත් සටන් කිරීමට තරම් ශක්තියක් නැතිවන ජර්මනී අධිරාජ්‍ය වූ දෙවැනි විල්හෙල්ම්ව රාජ්‍යත්වයෙන් ඉවත් කෙරුණු අතර වර්ෂ 1918 නොවැම්බර් මාස 11 වන දින පළමුවන ලෝක මහා සංග්‍රාමය නම් වූ මහා ඛේදවාචකය අවසානයක් දකිනවා.